සැත්තම් සඳහා ස්ථාවර අවමගාස්තු මීගමුණ අවලෝකින් අමතන 0317 පාදුක්ක පොලිසියෙන් නිදහරින් මේ නිවස වෙත පැමිණෙන්නේ පසල් වියේ පසුවන පුංචි දරුවන් තිදෙනෙකු සොයාගෙන. ඒ පාදුක්ක මලගල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අවුරුදු 6, 8 සහ 9 යන වයස්වල පසුවන මෙම සිසුන් තිදෙනා වසරකට ආසන්න කාලයක් පාසල් නොපැමිණීම සම්බන්ධයෙන් විදුහල්පතිනිය පාදුක්ක පොලිසියට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් සොයා බැලීමටයි. වෘතියෙන් පෙදරේරුවෙකු වන දරුවන්ගේ පියාට එම රැකියාවද අහිමිවීම නිසා දරුවන්ට ආහාරපාන ලබාදීමටත් අධ්‍යාපන කටයුතු සඳහා මුදල් වැය කිරීමටත් අපහසු වී තිබෙනවා. එහෙත්වෙන් සිදුව ඇත්තේ දරුවන් තිදෙනාට පාසල් ගමන අතරමඟ නවතා දැමීමටයි. ඉස්කෝලේ ගියේ නැත්නම් මහත්තයා ගෙදර ආහාර අරබු දෙයක් තියෙනවා, කෑම නැතුව ළමයි යවන්න බෑ ඉස්කෝලේ. දවස රුපියල් 200ක් ඕන බස් කුලිය. ඒ අනුව පාදුක්ක පොලිසියේ ස්ථානාධිපති කපිල සේනානායක මහතාගේ මැදිහත් වීමෙන් පොලිස් නිලධාරීන්ගේද සහය ඇතිව ඔවුන්ගේ පෞද්ගලික මුදලින් දරුවන්ට පාසල් යාම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළා. එම නිලධාරීන් ප්‍රථමයෙන්ම සිදු කළේ එම දරුවන් පාදුක්ක නගරයට කැඳවාගෙන ගොස් ඔවුන්ගේ කොණ්ඩය කපා පාසල් යාම සඳහා සූදානම් කරවීමයි. අනතුරුව ඔවුන්ට අලුත් පාසල් ඇඳුම්, ආහාර පාන ආදිය ලබා දුන්නා. එසේම මෙම දරුවන්ට පාසල වෙත නොමිලේ යාමට හැකිවන පරිදි ගමන් බලපත්‍රයක් සකසා දීමට පොලිස් නිලධාරීන් කටයුතු කළා. අපි ගෙන ගන්න ඕනම උදව් කරන්න. හොඳ ළමයි වගේ හැදෙන්න ඕන ඈ. පාසල් යාමට අවශ්‍ය සියලු දේ සම්පාදනය කිරීමෙන් පසුව අද උදෑසන දරුවන්ගේ නිවසට පැමිණි පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් දරුවන් තිදෙනාව රැගෙන ගොස් විදුහලට බහර දුන්නා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි.